අයිබෝවන් සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් මං වීඩියෝ එකක් කෙරුවා මේ ඉස්සෙල්ලා කොහොමද මං කිලෝ 39ක් බර අඩු කරගත්තේ කියලා. ඒ වීඩියෝ එක ඔයාලා බැලුවේ නැත්නම් ඒක ගිහිල්ලා බලන්න, මං ලින්ක් එකේ දානවා. ඒ වීඩියෝ එකේ මං කිව්වා මං ඔයාලට වීඩියෝ සීරී එකක් අරන් එනවා මං සම්පූර්ණයෙන්ම බර අඩු කරගත්ත හැටි කියලා මුලින් ඉඳලා අගට. ඒ වීඩියෝ එක තමයි මේ. එහෙමනම් අපි වැඩේ පටන් ගමු. පළවෙනි කාරණාව තමයි ඔයාලගේ කෑම එක. මොකද කෑම ටික හරියට හදාගන්න නැතුව අනිත් මොන දේ කෙරුවත් වැඩක් නැහැ. ඒක තමයි නම්බර් 1 ෆැක්ටර් එක මහත් වෙන. ඉතින් කවුරු හරි කෙනෙක් නිතර දෙවේල කෑම කනවා නම් එහෙම නැත්නම් හරියට කෑම පාලනයක් නැත්නම් එයා එක්සර්සයිස් කෙරුවත් මොනා කෙරුවත් වැඩක් නැහැ. එයාට කවදාවත් කෙට් වෙන්න බෑ. ඒක තමයි අපි ගොඩාක් දෙනෙක් වරද්ද ගන්න තැන. ඊළඟ කාරණාව කෑම පාලනය කරන්න අවශ්‍ය විදිහක් තියෙනවා. හරි, අපි එහෙනම් වැඩේ පටන් ගමු. පළවෙනි පියවර තමයි ඔයාගේ කෑම එක. අපි තුමු ඔයා වේල් 3ක් කන කෙනෙක් කියලා. ඒතර වේල් 3ක් කන කෙනෙක් නම් මම කියන්නේ ඔයාට සලාද කන්න එහෙමත් නැත්නම් කෑම වෙනස් කරන්න කියලා. මොකද මමත් ඒක ට්‍රයි කරන්න හැදුවා. ඒක කරන්න අමාරුයි. ඒකට මිග්‍රේට් වෙන්න විදිහක් තියෙනවා. එතකොට ඉස්සෙල්ලම මම කෙරුවේ මගේ කෑම එක තියෙනවානේ. මගේ කෑම එකෙන් මම වේල් 2ක් කෑවා. ඔයා වේල් 3ක් කන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ කෑම එක අරගෙන කෑම එකෙන් හරියටම භාගය අයින් කරන්න. භාගයක් අයින් කරලා ඉතුරු භාගය කන්න. එතකොට වේල් 2කට හරියටම භාගය භාගය. ඊට පස්සේ තේ, කෝපි සහ බීම ජාති. තේ කෝපි වලට සීනි පාවිච්චි කරනවා නම් සීනි කැට දෙකක්, එහෙම නැත්නම් සීනි හැඳි දෙකක් පාවිච්චි කරනවා නම් ඒ සීනි හැඳි දෙක, සීනි කැට දෙක එකකට ගේන්න. එතකොට බීම ජාති සම්පූර්ණයෙන් අතර කරන්න ඕන. හැබැයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කොකා කෝලා සහ පෙප්සි සීරෝ. කොකා කෝලා සීරෝ එකයි පෙප්සි සීරෝ එකයි මම ටෙස්ට් කරුවා ඉන්සියුලින් ලෙවල් එක. ඉන්සියුලින් එකට වැඩි වෙන්නේ නැහැ. එතකොට ඒක හන්දා ඒක කෙට් වෙන්න බලපාන්නේ නැහැ. නමුත් ඒවල ආටිෆිෂල් ස්වීට්නස් තියෙන හන්දා ඒක හොඳ නැහැ කියලා කියනවා. මම ගොඩක් වෙලාවට ගොඩක් සමහරක් චැනල් වල කොකා කෝලා බොන්නම එපා කියලා රෙකමන්ඩ් කරුවා කෙට් වෙන්න තියෙන කට්ටියට. හැබැයි මට කොකා කෝලා, ඒ කියන්නේ මට කිසිම බීම එකක් නැතුව, මොකද මම තේක සීනි නොදාම් බොන්න පටන් ගත්තා. ඒතර කොකා කෝලා එකක්වත් ඉඳලා හිටලා බොන්න බැරි නම් වැඩක් නැහැ. මම ඒක මගේ chances අරගෙන මම ටෙස්ට් කරුවා. මට වැඩ කෙරුවා. මොකද ඒකට සීන් ඉන්ඩිකේට් වෙන්නේ අපි sugar level එක චෙක් කරද්දී. sugar level චෙක් කරන්න ඕන තරම් සීනි චෙක් කරන මැෂින්ස් තියෙනවා. ඉතින් ඒකකින් චෙක් කරලා බලන්න පුළුවන්. ඒතකොට සීනි නගින්න. තහඳ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ තමයි දවසකට වතුර ලීටර 2ක්වත් බොන්න ඕන. අඩුම ගන්න. මොකද ඇඟට අවශ්‍ය වතුර ලැබෙන්නේ නැත්නම් ඇඟේ වතුර තියා ගන්න. ඒතකොට අපි නිතර නිතර වතුර පාවිච්චි කරද්දී ඇඟේ එක්සෙස් වතුර තියාගන්න ඇඟෙන් වතුර පිට කරලා යනවා. ඊටත් අමතරව වතුර වලින් ගොඩක් අපිට බෙනිෆිට්ස් තියෙනවා. හරි. ඊළඟ කාරණාව තමයි ඔයාලා තේ කෝපි බොනවනේ. තේ කෝපි බොද්දි එමත් නැත්නම් ප්‍රධාන වේල් 3ට අමතරව වේල් 3 භාගී භාගී කන්නේ. දැන් ඊට අමතරව කිසිම වේලක හවසට කියමුක හවසට තේ බොද්දි බිස්කට් එකක් ක්‍රීම් කැකර් එකක් කනවනේ. එතකොට ඒක සම්පූර්ණයෙන් නතර කරන්න. ඒකිනුත් භාගයක් කන්න පුළුවන්. හැබැයි ඒක සම්පූර්ණයෙන් නතර කරන්න වැඩි ප්‍රතිඵලවලට. ඊළඟ කාරණාව තමයි නිින්ද. නිින්ද ගොඩක් අත්‍යවශ්‍යයි. නිින්ද අඩුම ගානේ දවසකට පැය 8ක්වත් ගන්න ඕනේ. හැබැයි මට දවසකට පැය 8ක් නම් ගන්න හම්බුන්නේ නැහැ. මගේ රස්සාවත් එක්කලා සමහරක් වෙලාවට ගොඩාක් වෙලාවට පැය 6ක් තමයි නිදා ගන්න හම්බුනේ. හැබැයි නිින්දදි මම එකක් චෙක් කරුවා. මම පැය වීකෙන්ඩ් වල පැය 12 වගේ නිදා ගන්න හම්බුනාම ඒ පැය 12ක් නිදාගන්න වීකෙන්ඩ් වල මම නිදාගන්න ඉස්සෙල්ලා බර කිරලා නිදාගෙන නැගිටලා ආයේ බර කිරද්දී පැය 6ක් නිදාගත්ත දවස්වලට වැඩිය පැය 12ක් වගේ නිදාගත් දවස්වල මගේ බර අඩුවීම වැඩි වෙලා තිබ්බා. අන්න ඒක හන්දයි නිින්ද අඩුම ගන්න පැය 8ක්වත් අත්‍යවශ්‍යයි කියලා කියන්නේ. ඊට අමතරව ඔයාලට වෙලාවක් තියෙනවා නම් දවසට පැය භාගයක්වත් ඇවිදින්න. ෆෝන් එකේ Google Play Store එකේ තියෙන Google Fit කියලා health app එකක්. මම මේ health app එක download කරුවා. මේක මුල ඉඳලම මම කරුවා. මොකද ඒකෙන් මම මගේ බර log කරුවා. කිලෝ 107 තියෙද්දි log කරලා හැමදාම පුරුද්දක් විදිහට පැය භාගයක් වැඩිින්න ගත්තා. ඔයා වැට යන කෙනෙක් නම් වාහනේ යනවා නම් එහෙමත් නැත්නම් බස් එකේ යනවා නම් බස් hold එකට
බස් හෝල් තුනක් හතරක් ඒ පැයභාගි දුර මේවා කරලා යන්න. වේලස්සනින් වැට යන කෙනෙකුට පැයභාගි වේලස්සනින් යන්න පුළුවන් පයින් ඇවිදගෙන. මොකද ඒක සමහරක් කෙනෙකුට කරන්න වෙලාව තියෙනවා නම් ඒක ගොඩාක් ලොකු උදව්වක් වෙනවා. එහෙම කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කමන්නෑ, මම මේ කියපු පිළිවෙල අනුගමනය කරන්න. මේක තමයි පළවෙනිම බේසික් ස්ටෙප් එක. මේ බේසික් ස්ටෙප් එකෙන් පස්සේ මගේ ඊළඟ වීඩියෝ එකේ මම නෙක්ස්ට් ස්ටෙප් එක කියනවා, අපි කොහොමද අපි කන කෑම කැලරි ඉන්ටේක් එක කවුන්ට් කරන්න කියලා. මොකද අපි ආහාර පිළිබඳ දැනුවත් වෙන්න ඕන. මම මේ ෆස්ට් ස්ටෙප් එක කිව්වේ ඊසි ඉන් එකක්. මොකද පළවෙනිම වීඩියෝ එකේ කැලරි ඉන්ටේක් ආහාර මේ ගොඩාක් ගැන කතා කරන්න ගියොතින් ඒක කම්ප්ලිකේට් වෙනවා. ඒක හන්දා මුලින් පටන් ගද්දී ලේසි වෙන්න මේ විදියට ෆලෝ කරන්න සති දෙකක් වත්. මේ විදියට සති දෙකක් ෆලෝ කරද්දී ඔයා ඔයාගේ වේට් එක චෙක් කරන්න අඩුම ගාන කිලෝ එකක් දෙකක්වත් වැටෙනවා. කිලෝ එකක් වැටෙනවා කියලා කියන්නකො, කිලෝ එකක් අඩු වුණා කියන්නේ ඔයාට ලොකු ශක්තියක්. එතකොට ඔයා තවත් ධෛර්යමත් වෙනවා. ඔව් මම දන්නවා මේ වැඩේ හරියනවා කියලා. වැඩි අපහසුකුත් නැහැ. මං කන කෑම වේල වෙනස් කරුවෙත් නැහැ. මගේ සාමාන්‍ය හැමදේම සාමාන්‍ය. හැබැයි ෆුල් ප්ලේට් එක වෙනකොට හාෆ් ප්ලේට් එක කන්නේ. හරි. තමන් තමන්ට අවංක වෙන්න ඕන මේ වැඩේදී. මොකද මට ඔයාලා ගෙදර කරන එක පේන්නේ නැහැ. ඒක හන්ද ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මම මට අවංක වුණා. ඒ වගේ මේක අපි ලේසි පහසු වැඩක් නෙමෙයි. මේක හැමදාටම කරන්න බෑ. ඒක හන්දයි මේක ඔයාලා ගොළු දාගන්න මම මාස 6ක් මාස 9ක් මගේ ජීවිතෙන් කැප කරනවා. හරි. ඒතර අපි හැමදාටම ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ කෙටි කාලයක්. ඒ ජීවත් වෙන කෙටි කාලේ ලස්සන්ට ඉන්න හැමෝම කැමති. ලස්සන්ට ඇඳුම් ඇඳෙන්න හැමෝම ආසයි. ඒක හන්දා දැන් ඔයාලා මේ වීඩියෝ එක බලනවා කියලා කියන්නේ ඔයාලා හැමෝටම ප්‍රශ්නයක් ඇති. ඒතකොට හැමෝටම කෙට්ටු වෙන්න ආසාවක් ඇති. මම එතන හිටපු කෙනෙක්. එතන ඉඳලා අද මේ තත්ත්වයට ඇවිල්ලා මම ගොඩාක් සතුටින් ඉන්නේ. ඇත්තටම මගේ ජීවිතේ ලොකු සතුටක් මම ලබනවා. මිට කාලෙකට ඉස්සෙල්ලා මට අඳින්න බැරි ඇඳුම් 3XL එකක් ඇඳලා සයිස් S එකක් අඳිනවා කියද්දී ඒ තියෙන ආසාව කොච්චරද කියලා මම ඔයාලට අමුතෙන් කියන්න ඕනේ. මොකද ඔයාලත් අනිවාර්යෙන්ම ඒක දන්නවා ඇති. ඔයාලත් අනිවාර්යෙන්ම දුක් වෙන ඇති කඩේට ගිහිල්ලා ලස්සන ඇඳුම් තියෙනවා සයිස් නෑ. නැමිල සපත්තුවක් දාගන්න ගියාම අමාරු. හුස්ම ගන්න බෑ. ඊටත් වැඩිය ලොකුම දේ තමයි කොන්ද රිදෙන එක. මොකද කොන්ද රිදෙනාට අමුතුවෙන් බෙහෙත් නෑ. බර වැඩි කෙනෙක් අනිවාර්යෙන්ම බර අඩු කරා ගන්නවා. ඉතින් කොහොම හරි මම ඒක ඒ ජයග්‍රහණේ ලබා ගත්තා. ඉතින් මටත් ආසයි මේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදලා දෙන්න. ඒකයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මම මේ දීපු ස්ටෙප් ටික ෆලෝ කරන්න අපි ඊළඟ ස්ටෙප් එකේදී මේක ඇඩ්වාන්ස් කරමු. හරි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයෙත් කිව්වා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බෙන්න. චාවෝ.